මේ ධර්මයේ තුල ඔබට කියලා දෙන්නේ ජීවිතය හැඩගස්වා ගත යුතු ක්‍රමය. ශිෂ්‍යයෙකු වේවා, වැඩිහිටියෙකු වේවා, රැකියාවක යෙදෙන තරුණ මැදි වයසේ අය වේවා, මේ හැම කෙනෙක්ටම ජීවිතයේ දෙමව්පිය යුවලක් ඉන්නවා. මේ දෙමව්පියන්ගේ අගය පිළිබඳව සෑම ආගමකින්ම සෑම දර්ශනයකින්ම අපිට කරුණු කාරණා රාශියක් පැහැදිලි කරලා තියෙනවා. හැබැයි ලෝකේ කිසිම දර්ශනයක නැති ආකාරයේ ඉගැන්වීම් රාශියක් දෙමව්පියන් පිළිබඳව අපේ බෞද්ධ දර්ශනය තුළ ගැබ් වෙනවා. තථාගත බුදුරජාණන් වහන්සේ දෙමව්පියන්ව සමකරන්නේ පින්වත්නි තමන්ටමයි. මේ ලෝකයේ ලෞකික තනතුරු රාශියක් තියෙනවා. මිනිසුන්ට ඕනෑකම තියෙනවා නම් රජවරු වෙන්න පුළුවන්, සිටුවරු වෙන්න පුළුවන්, ව්‍යාපාරිකයෝ ධනකුවේරයෝ බවට පත් වෙන්න පුළුවන්. හැබැයි මිනිසුන්ට කොච්චර ධනෙ තිබ්බත් බලය තිබ්බත් ලෝකෝත්තර ලෝකයේ ඉහළ තැන්වලට යන්න බෑ ප්‍රඥාව නැත්තම්. එහෙම ප්‍රඥාව දියුණු කරපු ලෝකෝත්තර තලවල ඉහළින්ම ඉන්න කෙනා ලෞතුරා ශාන්තිනායක බුදුරජාණන් වහන්සේ. ඒ තනතුර මහ ශ්‍රේෂ්ඨයි. මේ තනතුර ලෝකයේ කිසිම තනතුරක් එක්ක සමාන කරන්න බෑ. හැබැයි බලන්ටක පින්වත්නි බුදුරජාණන් වහන්සේ මේ ලෝකෝත්තර තනතුර ලෞතුරා බුද්ධත්වයට සමාන කරනවානේ අර ලෞකික ලෝකේ නම්මටයි තාත්තටයි. කොහොමද සමාන කළේ? බුද්ධෝවිය මාතා, බුද්ධෝවිය පිතා. ඔබේ අම්මා කියන්නේ බුදුවරේ, තාත්තා කියන්නේ බුදුවරේ. මේ දෙදෙනාම බුදුවරු. දැන් සාමාන්‍යයෙන් අපි ගෙදර බුදුන් අම්මා කියලා අහලා තියෙනවා. හැබැයි ගොඩක් වෙලාවට ගෙදර බුදුන් තාත්තා කියලා ඇහෙනවා අඩුයි. එනිසා තමයි ඔය කාව්‍ය නිර්මාණ ගී සින්දුවල පවා පියසෙනෙහසට කවුගී දිය වුණා මදි කියලා අපිට කතා බහක් ඇති වෙන්නේ. ඇත්තටම තාත්තලා බුදු වෙන්නේ නැද්ද? අම්මලා පමණක්ද බුදු වෙන්නේ කියන කතිකාව සමාජය තුල තියෙනවා. පෙමතුනි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ දේශනාව හරියටම කියලා බලද්දී අම්මත් තාත්තත් සමතෙන් හිසලා සලකමින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන අම්මත් බුදු කෙනෙක්, තාත්තත් බුදු කෙනෙක්. එනිසා මේ දෙන්නම මහ ශ්‍රේෂ්ඨයි. බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නනවා සූත්‍ර දේශනාවලදී දෙන්නාහම් භික්ඛවේන සුප්පතිකාරකං වදාමි. මහණෙනි මේ ලෝකේ දෙන්නෙක් ඉන්නවා කොච්චර සැලකුවත් සලකලා ඉවර කරන්න බෑ. කතමේ දින්න කවුද දෙන්නා? මාතුච්ච පිතුච්ච, අම්මයි තාත්තයි. මේ දෙන්නාට සලකලා කෙලෙහි ගුණ ඉවර කරන්න බෑ, ඒ තරම් ශ්‍රේෂ්ඨයි කියලා. එනිසා මේ හිමිදිරි උදෑසන මව්පියන්ගෙන් ඉපදිච්ච ඔබට තාත්තා කෙනෙක්ට ජාතක වෙලා මවකගේ කුසින් බිහිවෙච්ච සෑම දරුවෙක්ටම මේ ලෝකයේ තුල මවක් ඉන්නවා, පියෙක් ඉන්නවා. ඒ උතුම් මව්පිය ගුණ පිළිබඳව පුංචි වෙලාවක් මතක් කිරීමක් කරලා ඔවුන්ට සැලකීමේ අගය පිළිබඳව ඔයත්තන්ට දේශනා කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. ඇයි බුදුරජාණන් වහන්සේ කොච්චර සැලකුවත් මේ දෙන්නට සලකලා ඉවර කරන්න බෑ කිව්වේ? අම්මා කියන්නේ ගුණ කන්දක්, තාත්තා කියන්නේ ගුණ කන්දක්. පුතෙක් ආදරෙන් අම්මා තාත්තා රැකබලා ගනිද්දී වයසට ගිය මොහොතක අම්මා තාත්තා එකතැන් වෙනවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා අම්මා දකුණු කරේ, තාත්තා වම් කරේ තින්ද ගන්නවා. යන යන තැනට එක් කරගෙන යනවා, කවනවා, පොවනවා, නාවනවා, මල මුත්‍රාස් කරනවා. හැබැයි මේ පුතාට අවුරුදු 100ක් අර අම්මා තාත්තට කරේ තියාගෙන සැලකුවත් කලහේ ගුණ සලකලා ඉවර කරන්න බෑ මහණෙනි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. බලන්ටකෝ, ඒ තරම් කැපකිරීමක් කරලා අම්මා තාත්තට තියෙන ණය කන්ද භෞතිකව ගෙවලා අවසන් කරන්න බෑ. කොයි තරම් ගුණ සමුදායක් ඔබේ අම්මා තාත්තා ළඟ තියෙනවද? සමහර වෙලාවට ඇතැම් දරුවෝ, තරුණයෝ, වැඩිහිටියෝ අපිත් එක්ක ඇවිල්ලා කියනවා, ස්වාමීන් වහන්ස, අපේ අම්මලා තාත්තලා අපිට කරපු දෙයක් නැහනේ කියලා. ඔය වචන ටික කියන්නත් අද වෙනකන් ජීවත් උනේ අම්මා තාත්තට පින් සිද්ධ වෙන්න. ඔබ ඉපදිච්ච දවසම පින්වත්නි ඔබේ වෙල්ල හිර කරලා මැරලා දැම්මා නම්
हरी अतरमांकर आवा नबट मेतरंग सपदायक जीवित अपने अम्म बिहिकलापम नवे वसर गान तमंगे शरीरे रुदिर किरट हरव हरहवा उबव पोषणे कला मे लोके तमंगे ले किरीबवट पत्रंट पुलवांग मेशिमक ताम कुच्चर ताक्षणे दिवनुना निपदवगांड बेरेउना यांत्र सूत्र कुच्चर निपदेवात लेटिक किरीबवट पत्रन यांत्रया अदवन तुरुहागांड बे एक करंट पुलवांग अम्मट वितरा ईलंगट पिमानि शरीरे तियन दहाडिय टिक दरुव वेनुएं व्यय करला ए दहाडिय दारुवांगे जीवित वले यहापत पोषणे उदेशा वैकरण पुलुआं था तट वितराय एक्केने केंगेतियन लेटिक किरिबवट पत्करनवा अनित्केना केंगेतियन लेटिक दहाडियबवट पत्करनवा एनिसा उबे जीवित वले महावटिना कैपकिरीमा करपु देन्ने कम्माई था ताय बुद्रजारान वहांसे पेन्ननवा मी माउपियांट उपस्थान करने तांत जीवित हेमदाम सप सतुट लांगे नवायकन कारण सुखा मत्तेयता लोके अतु पेत्थेयता सुखा अम्मट सलकीमें सपलेबे तात्तट सलकीमें सपलेबे दे बुद्रजानन हंसे ओबट एम अनुशासना कला निकांहितिये नहनोवे उन्नहंसे तमांगे अम्मा कलुरिय करला मातृ दिव्यराज्य वेला वेडई दिद्दि बुदु वेला तौतिसा दिव्य लोकेट वेडम करला अम्मट बन किव्वा सोतापत्ति फलेट पत्तन कंगन्न कलेहि गुण सलकुवा ईलंगट पिम्मान्नी ताता पना दिनवा किन आरंचियट भाग्यवतुन वहन्से सियलु वेड नतर करला ताता लंगट ऐविल्ला ए ताताट बन किव्वा ताता सनसवा सनसवा ताता उतुम रहत फलेट पत्तन का अपि सुद्धोदन रज्जुरुव किव्वट एतुमा सुद्धोदन महारहतन महंसे राहत तेलाये ताता पिरिनिवां पैवे कलेह गुन सालक पुपुते महाप्रजापति गौतमी पुंचिकाले इंदला अपे सिद्धुहात बोसतानन महंस पोषने कला पशुकाले ये महानोना और दो एकसी विषय उपांदिने दावसे एविल्ला भाग्य तो नहंसेर सालकरनवा स्वामी नियो ये बुद्ध शरीरे दुआने मगेले मंतमाई किरिपोला बोहंस पोषने कले मंगो बोहंस के अम्मा मम महानूनाट पासे बोहंसे धर्मे नमति किरी माट पेउआ दे मगे शरीरे दुआने ले ओबोहंसे मगे अम्मा ओबोहंसे धर्मे नमति किरी दीपुनिसात मम ले किरी दीपुनिसात अम्मा अपि देन्ना मम्मला मम पिरिनिवां पांडाय यान्ने अवसर देन्ने भाग्यतुन नहंसे विमसनवा प्रजापतियट मोनवा हरि देयक जीविते इष्ट करगन्न बेरि वेच्च बलापोरोत्तुवक् तियेनवाद स्वामी मंग एलेन्नेतने मुलावेन्नेतने हेम बलापुरुत्तुने हेबाई मंग रहत्तेंड कलियें गुडाक दुक्वेच्च सिद्धि अक्तिब्बा मे लोके मिनिस्सु कियनो ततागतेन नहंसे लस्सनाय असुवा कनुवे अंजन देतिसाक पुरुष लक्षण भाग्यतुन नहंसेगे शरीरे तियनवा कियला मम पुंचि काले ओय लस्सन शरीरे देखला तियनवा हेबाई ईट पास्से देक्के ने ए वेलावल वलट मट दुख हितुना पुते पुलुवन्नां मट ऐस्तक पियागंड कलिं एक वतावा देतिस महा पुरुष लक्षण वलिं बबलन बुदुसिरर पेन्नंड को केला इल्ली मक्कला पिमुतनि ततागतयन महंसे आं ए मोहतेदी तमांगे सिवुर इनदाक्वा पहत करला प्रजापतियट कियनवा मौतुमियनि ए महा पुरुष लक्षण वलिं बबलन सिरुर दिहा කැමැතිතා කාලාවක් බලන් ඉන්න කියලා බලන්න අම්මගේ හිත අවසන් මොහොතේ සනසෝපු පුතාලා ඒ මෞතුමිය ඇස්වල කඳුළු පුරවගෙන මම් පවාපු කිරි රත්තරම් පාටයි කියලා අදයි දැනගත්තේ කියලා රන් කඳක් වගේ බබලන බුදුසුර දිහා බලලා සාදු සාදු කියලා ආසනෙන් නැගිටිද්දි අපේ බුදුරජාණන් වහන්සේ හිඳගෙන හිටපු බුද්ධාසනෙන් නැගිටිනවා අම්මට තිබ්බ ගෞරවේ जेतवनारामे दोरटुव दाक्वा अम्मगे पशुपस गमन करनो पशु गमन यानो ओन्न अम्मट कलेहे गुण सलकपु पुताला एनिसा पिम्वत्नि एहेव बुद्रजानन वहन्से ओबट मट देशना करनो खायेन वात सितिन वात वचने किं वात देमौपियंगे सित्रिद्दवन्नट एपाय कियला ओबट मतक एति अजासत्त महाराज्जुरु
තමන්ගේ ධාර්මික වෙච්ච තාත්තව අසත්පුරුෂයන්ගේ බස අහලා රජකම ගන්න ලෝභකමින් ගිනි අඟුරු ගොඩ කැවිද්දෙවා කකුල් පළලා ඒ පලාපු තැන්වලට ලුණු දාලා වේදනාවක් දීලා සෝතාපට්ටි ඵලයේ පිහිටලා හිටපු බිම්බිසාර රජුරුවම මැරුවා අජාසත්තට නිඳයන්නේ නැහැ ඊට පස්සේ අජාසත්ත මේ කරපු පවගෙන බොහෝම පසුතැවිලි වුණා පස්සේ කාලෙක පින්වත්නි බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා බණහහින් අජාසත්ත රජුරුව බුදුහාඳුනන්ට වැඳලා කියනවා ස්වාමීනි වැඩ ගොඩාක් තියෙනවා මං යන්නම් කියලා අජාසත්ත රජුරුව අස්සයා පිටට නගිද්දිම බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා මහණෙනි පේනවා දාර මෝඩ රජුරුව අජාසත්ත තමන්ගේ ධාර්මික තාත්තව මැරුවේ නැත්තම් අද මේ ඉඳගෙන හිටපු තැනින් නැගිටලා යන්නේ සෝතාපට්ටි ඵලයටපත් වෙලා හැබැයි තමන්ගෙම ගෙල තමන්ගේ අතින්ම කපාගත් කෙනෙක් මේ අජාසත්ත අම්මා තාත්තට මොනවා හරි කරොත් පින්වත්නි සසර පුරාවට ඔබ දුකටපත් වෙනවමයි මේ දහම තුල ආනන්තරේ පාප කර්ම පහක් සඳහන් වෙනවා ඒ පහෙන් එකක් මව මෙරීම තව එකක් පියා මෙරීම මෙන්න මේ පංචානන්තරේ පාප කර්ම වලට ඇතුල් වෙන්න තරම් මේ අම්මා තාත්තා කියන්නේ මහ ප්‍රබල චරිත නිසා ඔබ වචනයකින් හෝ ඔබේ දෙමව්පියන්ට කරන පීඩාව සසරේ ඔබට දුකක් ගේන්න සමත් වෙන්න පුළුවන් ඔබ අහලා ඇති පින්වත්නි සාලිය අශෝකමාලා කතාව සාලිය කුමාරයා කියලා කියන්නේ දුටුගැමුණු මහරජුරුවන්ගේ පුතා මේ සාලිය කුමාරයා අශෝකමාලාවත් එක්ක පෙමින් බැඳුනා අශෝකමාලාව කියලා කියන්නේ පින්වත්නි ඉතාමත්ම රූමත් සැඩල් කුලේ කාන්තාවක් මේ සැඩල් කුලේ කාන්තාව බොහොම රූමත් කෙනෙක් ඇය දවසක් රජවාසල අසලින් ගමනක් යන්න පිටත් වෙලා ඇවිදගෙන එන මොහොතේ මේ කාන්තාව රජවාසලේ දොරටුව ළඟට මෙද්දී දොරටුව විවෘත වෙනවා සාලිය කුමාරයාට රජවාසලෙන් පිටතට යන්න උයන්කෙලි සඳහා හැබැයි ඉවත් වෙන්න තැනක් නැහැ මේ අශෝකමාලාව මොකද කරන්නේ රජගෙදර ප්‍රාකාර බැම්මට හේතු වෙලා ඉතාමත්ම අශීර්වෙන් පාරයිනට වෙලා ඉන්නවා මතක තියාගන්න ඕනේ ඒ කාලේ මේ සැඩල් කුලේ අය තමන්ගේ මුහුණ පෙන්වීම උසස් මිනිස්සුන්ට වරදක් විදිහට සලකපු කාලයක් එනිසා ප්‍රාකාර බැම්මට හේතු වෙලා මේ කාන්තාව තමන්ගේ රූපය සංගවා ගන්න උත්සාහ කරද්දී සාලිය කුමාරයා අහම්බෙන් වගේ මේ කාන්තාව දකින්න අශෝකමාලාව කොයිතරම් මේ රූපය ලස්සනද කියනවා නම් සාලිය කුමාරයා තමන්ගේ සේවකයාගෙන් අහනවා ඊයේ අපි මෙතන ඊයද්දි තිබ්බ නැති මේ රූපය කවුද රෑලි වෙනකොට සිතුවම් කළේ කියලා ඒ තරමට ලස්සනයි ඔහු සිතුවමක් විදිහටයි මේ ප්‍රාකාර බැම්මේ දැක්කේ අශෝකමාලාව ඒ වෙලාවේදී කියනවා ස්වාමීනි මේ සිතුවමක් නොවේයි සැබෑම කාන්තාවක් ඕන් ඒ වෙලාවේදී මේ කාන්තාවගේ රූපස්ත්‍රය සාලිය කුමාරයාට පේන්න පටන් ගන්නවා. පෙමතුනි බලන්නකො මොනතරම් ලස්සන වුණත් ඇය සැඩොල් කුලේ. සාලිය කුමාරයාට ඇයව අවශ්‍ය නම් රජ පවුලෙන් ඉවත් වෙලා ඒ රාජ සම්පත් අතහැරලා දාලයි අශෝකමාලා විවාහ කරගත යුතුව තිබ්බේ. හැබැයි සාලිය කුමාරයා අශෝකමාලාව නිසා රජකමත් අතහැරියා. ඒ තරම් රූපස්ත්‍රියෙන් අග තැම්පත් ඔබ හිතන්නේ කුමක් නිසාද එච්චර ලස්සනට ඉපදිලා ඇයට සසර ගමන තුළ මේ තරම් පහත් තැනක උපදින්න සිද්ධ වුනේ රූපයෙන් ලස්සන වෙන්න මොන තරම් පිංකම් කරන්නද මොකද්ද මේ අශෝකමාලාව කරපු පව පෙමතුනි පෙර භවයක ඇය තමන්ගේ අම්මත් එක්ක බුදුන් වඳින්නට ගියා බුදුන් වඳින්නට ගිහිල්ලා බුද්ධ රූපය පාමුල තිබ්බ මල්ලාසනේ මල් සකස් කරන්නට පටන් ගත්තා. එහෙම මල් සකස් කරන වෙලාවේ මෙන්න මේ තරුණ ගැහණු දරුවයි එයාගේ අම්මයි මල් සකස් කරද්දි මේ ගැහණු දරුවා මල් ගෙනවිල්ලා
දෝවණය කරන්නේ නැතුව ඒ මල් ආසනේ උඩ තැම්පත් කරන්න පටන් ගත්තා. අම්මා ඒ වෙලාවේදී අහනවා මොකද මේ සැඩල් කෙල්ලක් වගේ දූවිලිත් එක්කද මල් පූජ කරන්නේ? සැඩලිය මෙහෙම කරන්න එපා. නුඹ බුදුහාමුදුරන්ට පූජ කරනවා නම් හොඳට දෝවණය කළා පිරිසිදු කරලා පූජ කරන්න. ඒ වෙලාවේ අර තරුණ ගැහැණු ළමයාට කේන්ති ගිහිල්ලා අම්මට කියනවා මමද සැඩලිය උඹනේ සැඩලිය උඹනේ සැඩලිය මම උඹ කියන විදිහට කරන්නේ නැහැ මට ඕන විදිහටයි මං කරන්නේ අම්මගේ වචනෙට අකීකර වුණා තමන් ජාතක කරපු තමන්ගේ ආදරණීය අම්මට සැඩලිය කියලා කරපු අපහාසය නිසා අශෝක මාලාව සැඩල් කුලේ ඉපදුනා කියලා ධර්මයේ තුල සඳහන් වෙනවා පිමතුනි ඒ නිසා ඔබේ රත්තරන් දෙමව්පියන්ගේ සිත්‍රිත් දණ්ඩ යන්න එපා වචනකින්වත් කාය කර්මයකින් කවදාවත් ඔවුන්ව රිදවන්න යන්න එපා මනෝ කර්මයකින් කවදාවත් ඔවුන්ව රිදවන්න යන්න එපා මේ අම්මා තාත්තා කියන්නේ අපිට සම්පත් වැල්ලේ පිපෙන බිම්මල වාසනාවක් ගොල්ලේ පිපෙන පම්මල වාසනාවක් පෝය දාට පුන්සඳ වාසනාවක් ජාතිත් අපේ මව්පියෝ වාසනාවක් අම්මා තාත්තා ජීවත් වෙනවා කියලා කියන්නේ අපිත් එක්ක අපිට මහ පුදුම සතුට ජීවිතයේ තුල අප්‍රමාණව පින් රැස් කර ගන්න පුළුවන් පින් කන්දවල් දෙක බුදුහාඳුර ඒකයි කිව්වේ ගෙදරම ඉන්නවා බුදුහාමුදුරුවෝ අම්මා කියන්නේ බුදු කෙනේ තාත්තා කියන්නේ බුදු කෙනේ නැති දවසට තමයි අපට ඔවුන්ගේ අඩුව තේරෙන්නේ කුකුලා නැති ගෙදර එලි වෙනවා නොදැනි පරණ මිනිස්සු කිව්වේ එහෙමයි කුකුලා හිටියොත් කෑ ගහලා අවදි කරනවා හරකා නැති ගෙදර රෑ වෙනවා නොදැනි හරක් කෑ ගහනව හවස්යේදී එතකොට දන්නව රෑ වෙන්න ගොම්මන් වැටිගෙනයි එන්නේ ඉස්සර ඔරලෝසු නැහනොය ඊළඟට කියනවා බල්ලා නැති ගෙදර හොරු වෙනවා නොදැනි බල්ලෙක් ඉන්නවා නම් සද්ද ඇහෙද්දි බුරනවා කෑ ගහනවා අම්මා නැති ගෙදර පණ යනවා නොදැනි මැරෙන්නවත් සැනසීමක් නැහැ අම්මා නැත්තා එනිසා ඉන්න කාලේ අම්මට සලකන්න තාත්තට සලකන්න මේ අපේ පිනට අපිට ලැබිච්ච පින්කෙත් දෙකක් විදිහට සලකන්න. ඔවුන්ගේ ගුණය තුල තමන්ගේ ජීවිතයේ ස්ථාවර ගුණධමක් විදිහට දෙමව්පියන්ට සැලකීම ඇතුළත් කරගන්න එවිට අපේ ජීවිත සුපුස්පිත කරගන්න අපිට පුළුවන්. නිසා තථාගතයන් වහන්සේ අපිට දේශනා කරන කොච්චර සලකුවත් සලකලා මදි එනිසා කලෙහි ගුණ සලකන්න. සරියුත් හාමුදුරුව පිරිනුවම් පාණ්ඩ ආසන්න වෙලාවේ එක පඩික්කමක් පිරෙද්දි තවත් පඩික්කමක් හිස් කරන ප්‍රමාණයට හිස් කරද්දි එක පඩික්කමක් තවත් පඩික්කමක් පිරෙන ප්‍රමාණයට ලේවමනේ දදාත් අම්මට බණ කියන්න වැඩියා උපන් ගෙදරට ඒ තමයි කලෙහි ගුණ දන්න පුතාලා. එනිසා ඔබත් ඔබේ ජීවිතය තුළ කලෙහි ගුණ සැලකීම කියන එක ඇති කරගෙන දෙමව්පියන්ට සලකන ගුණවන්ත දරුවෝ වෙන්න එතකොට අපේ සමාජය තව තවත් ලස්සන වෙයි. මේ අහපු බණ ජීවිතවල දියුණුව පිණිසම යහපත පිණිසම උපනිශ්‍රේ වේවා කියලා ප්‍රාර්ථනා කරන්න.